ඉනෝටෙක් ප්‍රදර්ශන භූමියේ අපි අද ඉන්නේ ටිකක් වෙනස් කලාපයක, මේ අරමුණත් එක්ක මේ නමත් එක්ක බැඳුණු කලාපයක. ඒ තමයි නව උත්පාදනකරුවන් රැසක් ඉන්න කලාපයක්. අපි ඒ අතර මේ ඉන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරන නව උත්පාදනකරුවන්ගෙන් පිරිච්ච ප්‍රදර්ශන කුටියක මේ දකින්නේ ඔවුන්ගේ නව නිර්මාණ. ඉතින් අපි බොහෝ දෙනෙක් එක කතා කළා. ඔවුන් බොහෝ දෙනෙක් මේ දරුවන් ගැන කතා කරේ බොහොම ආදරෙන්. ඒ වගේම බොහොම කනගාටුවෙන් ඔවුන්ට අත හිත දෙන්නට කෙනෙක් නැති බවයි බොහෝ දෙනෙක් කතා කරේ. ජාතිනාලිකාව ජාතික රූපවාහිනිය හැමදාමත් තමන්ගේ දේ අගය කරන, තමන්ගේ දේ ආරක්ෂා කරගන්නට කැපවෙන ආයතනයක්. එනිසාමයි අපි ඔවුන් ළඟට ඇවිල්ලා මේ නිර්මාණ රටට ජාතියට දායද කරන්නට, දෙස් විදෙස් සුපතල කරන්නට, ඔවුන්ට යන්න පුළුවන් ගමන් මඟ හදලා දෙන්නටයි අපේ මේ උත්සාහය. අපි දන්නවා සංගීත සම්දර්ශන වගේ තැන්වලදී මේ වගේ උපකරණයක් සවි කරන්න දහස් ගණනක් වැය කළ යුතුයි. හැබැයි මේ පුංචි දෝණි මේ උපකරණය සකස් කරලා තියෙන්නේ සබම්පෙණයි පුංචි බෝතලයකයි විතරක් පාවිච්චි කරලා. අපි අහලා බලමු පුතේ කොහොමද මේක හැදුවේ? මේකට ගොඩක් යොදාගෙන තියෙන්නේ අපි එදිනදා ජීවිතේ අපි පාවිච්චි කරලා එළියට ඉවතට දානේවා. මේක මේ ලී මඩු එකකින් ගත්ත ලී කෑලි, බෝතල්, ස්විච්, මේ වියලි කෝෂ, පරිගණක වලින් ඉවතට යන මෝටර් දෙකක් වගේ තමයි මේකට යොදාගෙන තියෙන්නේ. මේකට මේ දියරේ දැම්මහම මේක කැරකෙනවනේ. එතකොට මේ සබම් ජලය මේක රැඳෙනවා. ඒක දැම්මහම මේක කරකැවෙද්දී ඒකේ තියෙන සබන් ටික මෙහෙම විසිරිලා යනවා. ඒකට ආකර්ෂණයක් ඕන හින්දා මම මේ බර්ත්ඩේ කාඩ් එක තිබ්බ එලාම් එක මේ විදිහට හයි කරලා තියෙනවා. මේ ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි මේ දෙක මාරු කරලා තියෙන්නේ කියලා. එක පැත්තට යදුනොත් එහෙම එක පැත්තකට ගුලි ගැහෙන්න පුළුවන්. මේක තව ටිකක් ලොකු කරලා අපිට මේ උත්සව අවස්ථාවලදී වගේ ස්ටේජ් එකක් දෙපැත්තෙන් හදන්න තියන්න පුළුවන්. බොහොම දක්ෂතා තියෙන දරුවන්. හදන්න විතරක් නෙමෙයි කතා කරන්නත් බොහොම දක්ෂ අය. එහෙම අය රට අලුතින් ගොඩනගන්න හෙට දවසේ දායක වේවි. අපේ බලාපොරොත්තුවත් එයයි. ඉතින් එවැනි දරුවන් රැසක් පිළිබඳ තොරතුරු ගෙන එන්නට අවස්ථා ගණනාවක් ජාතික රූපවාහිනී ඉදිරි වැඩසටහන් වලදී ඔවුන්ට ලබා දෙන්නටත් අපේ පාලන අධිකාරිය එකඟ වී තිබෙනවා. ඉතින් එසා තොරතුරු රැසක් ඔබ වෙත ගෙන මේ බලාපොරොත්තුවෙන් සමුගන්නම් ගාමිණී බණ්ඩාර මැණික්දිවල ඉනෝටෙක්ස් 2020 ප්‍රදර්ශන භූමියේ සිට